ධාත්මිකන්තර්ක්‍රියා යටතේ දෙදා ස්තොනේදාපු එන්සේකිෙව එක තමයි මේ වීඩිය එකේද කතා කරන්නේබකඩි අපි ටිසෙට් මෝජ්‍රවයක් තිීලා කි ඉලෙක්ට්‍රෝන වින්න්‍යාසය N2P3 කියලා දීලා තියෙනවා. අය කියනවා ඉස්සෙට් සමඟ වඩාත්ම සහ සංෂ බන්ධනයක් සාධන මෝලිස් ්‍රවේ ඉලෙක්ට්‍රෝන වි්ඩාසය මොකක් ද කියලා දැන් සා සංවෂ වඩාත්ම සා සංයෂ පන්ධනයක්හදන්න නම් ඒ පරමානු දෙකා අතර වි්‍ය ත්‍රිණතාවය අවනවෙන්න ඕනෙ දඟ අපි දන්නවා Hට එකන එකම පරමානු දෙකක් කත්තාම ඒ දෙන්නගේ විත්‍රණතාවයන් දිික සමානය මෙයාගේත් ධහර්ෂන් කත්තොත් මෙයාගත් තිකයි දශමයි මෙයාග තිකයි දශම එකයි. දිකයි දශමයකින් දෙකයි දශි එක කඩුව නාම බිඳුවක් වෙනවායි කියන්නේ සචාතිීය පරමාණු දෙකක් ගත්තෝ. ඒ දෙන්න අතර විතු ත්‍රීනතාව ශු්‍යයක් වෙනවා. මේකෙද කියන්නේ වඩාත්ම සා සංජ බන්ධනයක් කියලානේ දැන් බීතු්‍රන තව අවමයිනං අඩුුවනම් ඒ ඒ බන්ධනේ සාසාංෂ ලක්ෂණය වැඩි වෙනවා. ඒනම් බීතුත්්‍රන තව බින්ඳවයි කියන්නේ එක උපරිම සාසා සාංශ ලක්ෂණ පෙන්වෙනවා. මේකෙට දීලතියන්නේ ඉස මූල ්‍රවේ ෙක්ටරොන වන්න සටන් පිී වෙනවා එහනම්. මේ දීල තියන ඉලෙක්ට්‍රොන විනි්්‍යාසයන් අතරින් N2MP3 ඒගැන තුවෙනි උත්තරේ මේ ඉස මූල ්‍රවේ ඉෙක්ට්‍රොන විනි්‍යාසත් සමග සාසානිශ්‍ර බන්ධනයක් හදාගත්තත් එක වි්‍යත්‍රීණකා වෙනස බිල්දුවක් කරගන්නවා. එහෙනම් එතන වඩාත්ම සාසාමිච්‍ර බන්ධනයක් හැදනවා. එනිසා මේ ප්‍රශ්නයට උත්තරේ අක තුුණ විදදිහට ගන්න පුළුවන්